වර්තමාන ආණ්ඩුව අරගලය ආපු හේතු අමතක කරලා අරගලය මර්ධනය කරයින් පස්සේ ඒකාධිපතිවාදයෙන් තමයි මේ රට පාලනය කරන්න උත්සාහ කරමින් ඉන්නේ. ඉස්සෙල්ලාම ගෙනාවා පුනරුත්ථාපන අධිකාරී පනත කියලා එකක්. මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒක විසිුණා. ඊට පස්සේ තස්ත විරෝධී පනත ගේන්න හැදුවා. ගේන්න බැරි වුණා. ඊට පස්සේ මහා බැංකු පනත ගේන්න හැදුවා. ගේන්න බැරි වුණා. ඊට පස්සේ දැන් ගේන්න හදනවා විකාශන අධිකාරී පනත කියලා. මෙතෙක් තිබ්බ ආණ්ඩු මාධ්‍ය පාලනය කරන්න උත්සාහ කරේ ජනතාවගේ කටවල් වහන්න උත්සාහ කරේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය පාලනය කරන්න උත්සාහ කරේ ජාතික ආරක්ෂාව කියන වචනේ පාවිච්චි කරලා. දැන් අලුත් වචනයක් එකතු කරලා තියෙනවා ජාතික ආර්ථිකය කියලා ඉවරලා. දැන් මේ ජාතික ආර්ථිකය කියන එකට අර්ථ නිරූපණයක් දීලා නැහැ. එතකොට ජාතික ආර්ථිකය විනාශ කරපු යුන්ට කිසිම දඬුවමක් නැහැ. ජාතික ආර්ථිකය කාබාසිනිය කරලා රට බංකොලොත් කරපු අයට කිසිම දඬුවමක් නැහැ. හැබැයි ආණ්ඩුව දැන් විකාශන අධිකාරී පනත ගෙනල්ලා පළවෙනි එක මාධ්‍ය ආයතන පාලනය කරන්න, දෙවෙනි එක මාධ්‍ය වේදීන් පාලනය කරන්න, තුන්වෙනි එක මාධ්‍ය වාර්තාකරණක පාලනය කරන්න, හතරවෙනි එක ජනතාවට ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තියෙන තොරතුරු ගැනීමේ අයිතිය පාලනය කරන්න වගේම පස්වෙනි එක ආණ්ඩුවට ඕන ඕන නිවුස් ප්ලාන් කරලා ආ ජනතාවගේ මනස විකෘති කිරීමේ ඒකාධිපති ව්‍යායාමයකට තමයි මේ විකාශන අධිකාරී පනත පාර යොමුම් පවතින. අපි ඊටම පැහැදිලිව කියනවා 1997 දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුවත් මේ සෙල්ලමම කරන්න ආවා. මේ පනත විසිුණා. ඊට පස්සේ ඒ ආණ්ඩුව මොකද කරේ? තමන්ට අකමැති මාධ්‍ය ආයතන, තමන්ට අකමැති මාධ්‍ය වේදීන්ව මර්ධනය කරා මාධ්‍ය වේදීන්. අපිට මතකයි මාධ්‍ය ආයතන වලට තර්ජනය කරා. ඊට පස්සේ මාධ්‍ය ආයතන වටන්න රජයේ සතු ආයතන වල වෙළඳැන්වීම් ලබා දීම නවත්තලා පාලනයක් ගෙනිච්චා. එතකොට දැන් අපි පැහැදිලිවම පිළිගන්නවා මාධ්‍ය නිදහස කියන්නේ වල්බూరు නිදහසක් නෙමෙයි. ඒක ඇත්ත. දැන් මේ මෙතෙක් දක්වා 1982 දී රූපවාහිනිය පටන් ගත්ත දා ඉඳලා මේ දක්වා මේ අවුරුදු 41ක කාලය තුළ මාධ්‍ය වැරදි දේවල් වාර්තා කරලා තිනවනම් මාධ්‍ය වේදීන් වැරදි දේවල් වාර්තා කරලා තිනවනම් වර්තමාන ආණ්ඩුකම ව්‍යවස්ථාව ඇතුළේ තියෙන නීතිමය ප්‍රතිපාදන වලින් කටයුතු කරලා තිනවා. අපිට මතකයි එක්තරා මාධ්‍ය ආයතනයක් මේ වැරදි තොරතුරු වාර්තා කරලා ගුවන් විදුලි නාලිකාවේ විකාශනයට මේ තහනම් කෙරුවා. හරිද? ඉතින් ඒ නිසා මේ කරන්න හදන්නේ පුද්ගලයෝ 5 දෙනෙක් අල්ල නට වෙන අය දාලා තමන්ට ඕන ඕන විදියට ඒක ආශිර්වාදනේ. ඉතින් අපි කියන්න කැමති ජනවරමක් නැති ජනාධිපති, ජනවරමක් නැති ආණ්ඩුවක් එක්ක ජනවරමට පිටුපාල මේ වගේ දේවල් කරන්න මේ රටේ ජනතාව විඳිය යුතුද? දැන් මොකද අනිත් පැත්තෙන් බලන්නකෝ. දැන් ගමේ ප්‍රාදේශීය සභාව නැහැ. එතකොට මදුරුවන්ට තෙල් ගහන කේ ඉඳලා කාණු සුද්ධ කරන කේ ඉඳලා කැඩිච්ච ලයිට් එකක් දාන කේ ඉඳලා පාර තාර ටිකක් දාන කේ ඉඳලා සියල්ල නිලධාරීවාදයට දීලා ඉඩ දීලා තියෙනවා. මහ ජනතාවට වග නොකියන මාසෙ පඩිය ලබා ගැනීම සඳහා සේවය කරන හැටි ඉඩ දීලා තියෙනවා. ඊළඟට පළාත් සභා ටික නැහැ. අද මේ රටේ පාසල් වලින් 90%ක් අයිති පළාත් සභාවට. අද මේ රටේ ඉස්පිරිතාල වලින් 80%කට වැඩි ප්‍රමාණයක් අයිති පළාත් සභාවට. ඊළඟට මේ රටේ මේ පළාත් පාලන ආයතන සියල්ල අයිති පළාත් සභාවල් වලට. දැන් මේ පළාත් සභාවලට මහජන නියෝජිතයෝ දාන්න නැතුව ජනතාවට වාක් කියන පුද්ගලයන් පත් කරන්න නැතුව පළාත් නම්යට ජනාධිපති විසින් පත් කරන පුද්ගලයන් නම දෙන දාලා ලංකාවේ තියෙන සියලුම පාසල් ඉස්පිරිතාල පළාත් පාලන ආයතන පාලනය කරන්න යනවා. මොකද්ද මේ? ඒකාධිපති හිට්ලර් මානසිකත්වය. ඉතින් ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇවිල්ලා කතා කරලා ඉවරලා මේ තොරතුරු දැනගැනීමේ අයිතිය වගේම ප්‍රජාතන්ත්‍රවාදය සාමූලිකව විනාශ කරනවා නම් මේ රටේ ජනතාව ඒකට විරුද්ධ විය යුතුයි. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති මේ අනුකමිටුව මේක හදලා ගෙනාවයි පස්සේ අපි අනිවාර්යයෙන්ම උසාවියට යනවා. මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුරෙන් දෙකක් නැහැ සම්මත කරගන්න. ඒ වගේම පෝට්ටුවේ සමහර කණ්ඩායම් හොරගල් අහුලනවා. ඒ අය දන්නවා මේවා ප්‍රජාතන්ත්‍ර විරෝධී, මේවට අත උස්සලා ආයි ගමට යන්න බෑ කියලා ඉවර වෙලා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති අපි ලෝකයෙන් ලෝකයේත් එක්ක එකතු වෙනවා විනා ලෝකයෙන් වෙන් වෙන්න බෑ. ඇයි මේ දූපත් මානසිකත්වයෙන් හැසිරෙන්න යන්නේ? මේ දූපත් මානසිකත්වයේ වෙනත් පැත්තක්ම තමයි රඟ දැක්වි පහුගිය කාලේ IMF එකත් එක්ක තියෙන ප්ලග් එක ගලවනවා.
මේ කාපේ රට අපිට ඕන විදිහට තමයි අපි කරන්න කියලා කෙලව ගත්ත මතක නැද්ද? ඒකම තමයි වෙනත් අර්ථයකින් මේ ලෝකෙම විවර වෙලා තියෙද්දි ලෝකෙම තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු වෙලා තියෙද්දි ලෝකෙම මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතන වලට ඕනෑම රටක හතරවෙනි ආණ්ඩුව බවට පත්වීමේ නිදහස ලබා දීලා තියෙද්දි ඒ වගේම ඒ අනුව තොරතුරු මත පදනම්ව ජනතාවව අප්ඩේට් වෙන යුගයක් ලෝකයේ තුළ නිර්මාණය වෙලා දියුණු ආර්ථිකයක් හැදිලා තියෙනවා. අන්න එක තමයි ජාතික ආර්ථිකය කියලා කියන්නේ. දියුණු ආර්ථිකයක් නිර්මාණය වෙලා තියෙන ජනතාව අප්ඩේට් වෙන්න ඕන. අප්ඩේට් වෙන්න තොරතුරු ලැබෙන්න ඕන. තොරතුරු ලැබෙන්න මාධ්‍ය වලට නිදහස තියෙන්න ඕන. ඉතින් ඒ නිසා ඒක වාරණය කරලා කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි හිතනවා නම් මේ ජනවරම බලෙන් ගන්න පුළුවන් කියලා. එහෙම හම්බෙන්නේ නැහැ කාටවත්. දැන් පෝට්ටුව හිතනවා නම් පෝට්ටුවට නැති වෙලා ගිහිල්ලා තියෙන ජනවරම ගන්න පුළුවන් කියලා ඉවර වෙලා. බලෙන් එහෙම ගන්න බෑ මාධ්‍ය පාලනය කරලා. හරිද? දැන් අපි දැක්කනේ 2015 දී සීගිරි පර්වතයට වැඩිය උස කටවුට් ගහගෙන හරිද? සිල් රෙදි බෙදලා, මෝටර් සයිකල් බෙදලා, ඊළඟට මේ හට්ටි මුට්ටි වලන් ඔක්කොම බෙදලා මයින්ද මාතේ වැරදුනානේ. මයින්ද මාතේ වැරදුනානේ. දැන් අපි හිටපු ආණ්ඩුවේ අපි ගම්පෙරළිය කරලා, දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කරලා, හරිද? අපි වැරදුනානේ. ඉතින් ජනතාව තොරතුරු මත තමයි තීරණය වෙන්නේ. ඇයි වැරදුනේ? දැන් 2019 දී මේ විකාශන අධිකාරී පනත තිබ්බා නම්, එහෙනම් අද මාධ්‍ය ආයතන කීයක් වහන්න සිද්ධ වෙලාද? එහෙනම් අද පුද්ගලයෝ කී දෙනෙක් අත්අඩංගුවටපත් වෙලා තියෙනවද? එහෙනම් අද මාධ්‍යවේදීන් කී දෙනෙක් සිරගත වෙලා තියෙනවද? නේද? එනිසා ආගම්වාදී අවසන්න ජාතිවාදී අවසන්න කුමන්ත්‍රණ කරන්න විවිධ දේවල් සිද්ධ වුණා. ඉතින් එනිසා අපි පැහැදිලිව කියන ඒකෙන් බැටකෑවේ අපි පොට්ටු නෙමෙයි. මම දැක්ක අයියේ සාගරකාරී වසම් කියන මා මේ මාධ්‍ය නිදහස පාවිච්චි කරන්නේ මේ රාජපක්ෂලාට බණින්න චෝදනා කරන්නලු. රාජපක්ෂලා සහ පෝට්ටුවේ කට්ටිය මේ රටට මේ කරපු අපරාධයට බණින්න නෙමෙයි එන්නේ, හිරේ ඉන්නුනේ ඒගොල්ලෝ. හරිද? දැන් මේ රටට කරපු අපරාධය එළිදක්වන එක නවත්තන්න මාධ්‍ය පාලනය කියන හදනවා. ඉතින් ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියන්න කැමති එක්සත් ජාතික පක්ෂයේ හිටපු අපිට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද කියලා දුන්නේ ඔබතුමා. ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන වටිනාකම කියලා දුන්නේ ඔබතුමා. ලෝකයේ එක්ක සම්බන්ධ වෙලා වැඩ කළ යුතු දූපත් මානසිකත්වයෙන් ගොඩ යන්න බෑ. ජාත්‍යන්තරයේ එක්ක සම්බන්ධ වෙලා වැඩ කිරීමෙන් පමණයි ගොඩ යන්න පුළුවන් කියන එක කියලා දුන්නේ ඔබතුමා. හරිද? අපි විශ්වාස කරා ඒ වෙලාවේ ලෝකයාගේ පිළිගැනීමේ තියෙන නායකයෙක් විදියට ඔබතුමා කටයුතු කරා. හරිද? මට හරි පුදුමයි මැරිලා ඉපදිලාද ඔබතුමා කියලා ඉවර වෙලා. පොට්ටුවේ කාට හරි මේක කරන්න ඕමනාවක් තියෙනවනම් ඒකට ඔබතුමා මෙහෙම ඉඩ දෙන්නේ කොහමද කියලා මට නම් හිතා ගන්න බෑ. මට නම් හිතා ගන්න බෑ. දැන් අපි අත්ත වශයෙන්ම ජනාධිපතිතුමාගේ අපේ වෙනස මොකද්ද? ආර්ථික ප්‍රතිපත්ති වල ලොකු වෙනසක් නැහැ. අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති වල ලොකු වෙනසක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව අපිට ලොකු වෙනසක් තිබ්බේ නැහැ. හැබැයි ජනාධිපතිතුමා පෝට්ටුවේ ඡන්දයෙන් ජනාධිපති වුණායින් පස්සේ මේ අනීතික විදියට හැසිරෙන එක තමයි අපේ වෙනස. සාමාන්‍ය පොදු ජනතාව ගැන අනුකම්පාවක් නැති එක තමයි අපේ වෙනස. සමාජයේ පල්ලෙහාම මිනිහා විඳින පීඩාව, දුක, දරුවන්ගේ අනාගතය ගැන හූල්ලෙන එක ගැන නොතේරෙන එකයි වෙනස. තේරුණා? ඒ වගේම ලොකුම වෙනස තමයි ප්‍රජාතන්ත්‍රවාදය ගැන බණ දේශනා කරලා ප්‍රජාතන්ත්‍රවාදයේ වලපල්ලට දාලා මාධ්‍ය නිදහස තොරතුරු දැනගැනීමේ අයිතිය නැති කරන එක. දැන් මොකද්ද මේ කරන්න හදන්නේ? කටවල් ඔක්කොම වහලා තමන්ට කැමති නිවුස් විතර ප්ලෑන් කරවන්න. අර ඉස්සර ගියානේ ITN එකේ, අර කවුද තිරපිටපත කියලා ලිව්වේ, අර කවුද මට නම් මතක නැහැ ඔබතුමාට, කවුරු නම් මහින්ද අබේසුන්දර කියලා රෙදි ගලවන් කඩේ යන එක. මේ ඒ වගේ වැඩන්නේ මේ කරන්න හදන්නේ. දැන් රජයේ මාධ්‍ය ආයතන ආණ්ඩුවලට, විවිධ ආණ්ඩුවලට රෙදි ගලවන් කඩේ ගිහිල්ලා මොකද්ද වෙලා තියෙන්නේ? මිනිස්සු බලනවද ඒවා? මිනිස්සු ආනවද ඒවා? ඒ නිසානේ මහා භාණ්ඩාගාරේ පඩි ගෙවන්න වෙලා තියෙන්නේ. ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වහන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මම නම් විශ්වාස කරන්නේ රාජ්‍ය මාධ්‍ය ආයතන තරඟකාරී වෙළඳපොළට යන්න ඉඩ දෙන්න ඕන. තරඟකාරී වෙළඳපොළට යන්න ඉඩ දීලා මේ වෙළඳපොළේ තරඟකාරීත්වය වැඩි කිරීම හරහා ජනතාවට තව තවත් තොරතුරු අපක්ෂපාතීව දැනගැනීමේ අයිතිය තහවුරු කරන්න ඕන කියන එකයි. ඒ හරහා මේ මාධ්‍ය ආයතන වලට
तमंगे में प्रेक्षक प्रमाण श्रावक प्रमाण वैडिकर के මේ පෞද්ගලික අංශයේ වෙළඳදැන්වීම් ලබාගෙන ආණ්ඩුවේ භාණ්ඩාගාරයෙන් මේ ආධාර ගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් තරමට පත් කරන්න ඕන කියලා. ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති මේ ඔක්කොම කරගෙන වෙන මොකටවත් නැමේ. දැන් මම මේක කිව්වහම UMP එකට කඩේ යන Facebook වීඩියෝ ටික ගහයි. මට නම් ගානක් නැහැ ඒක. හරිද? මොකද මම ඊළඟ ඡන්දෙ දිනනවා. ඒ හින්දා මට බයක් නැහැ. හරිද? දැන් මේ කරන්න හදන වෙන මොකටවත් නැමේ. දැන් पेट्रोल चुट्ट अड़वेनवा पेट्रोल पाल अड़वेन लोक वेल पेट्रोल अड़वला प्रमाण रूपये हतल अड़कानिबी एपल साहची अवे पाल अड़क रे पोटी पड़ता दूपये पाल पेट्रोल अड़कानवा इलाक साथी रुपये सीए कि गैस अड़कानवा इन बस तमन हर पोडक अड़कानवा ओम अड़क अरे मेम अवृत्ति तिब गाने मतकने अबे मेक संदर्शन दर्शन दहापल जनता मतरट गिहाम अभी बाली मंत्री वो अभी जनता मतरत अभी अभी मिनीसुटवा ते कब्बोणवा मिनसुते कथागरवा मिनसु जीवत् विद्य अबोधेनवा अन् कवर दागटा मे अवृद्धि मिनसु अपटवेल की देवाल दरिद्रावे आत्म गौरव इंद मित्र दास अल इंदा बरीमतन की देवाल बिम्मट में तत्व आप इटे पेन हुआ अदर ट्यूशन यावन नया लामाइंग हुआ हर दे अंदर पहले तुम मिल दी करने सापातु शेर तुम मिल दी करने ऐडिये हर दे क्या मैं बीमार तो मैं प्रायोरिटी देने लाती हूँ समार लामाई स्कूल यान नित्ने वो तो समार पांच साल तीन ना लामाई थ्री व्हीलर रह गया नॉन ये थ्री व्हीलर वाले टा बेमुगद දැන් මේ නාට්‍යෙන් තමයි කියන්නේ අන්න අඩු කරා අඩු කරා අඩු කරා අඩු කරා කියලා. අඩු කරා අපට අඩු කරපු එක දැනිල නැහැ. දැනිල නැත්තේයි ජනතාවගේ ආදායම් මාර්ග වැඩි වෙලා නැහැ. දැන් කරලා තියෙන්නේ මොකද්ද? දැන් අපි ණය ගවන්නේ නැහැ. එන සියලු ආදායම් කළමනාකරණය කරමින් IMF එකේ සහයෝගය ලැබීම හරහා යම් යම් ප්‍රමාණ අඩු කරලා තිනවා. මම ඒක නරකයි කියලා කිසිසේත්ම කියන්නෙත් නැහැ. හැබැයි දැන් IMF එකේ එකඟතාවය අනුව තව මාස 3-4ක් යනකොට අපි ණය ගෙවන්න පටන් ගන්න ඕන. සමහර විට ප්‍රාග්ධනය ගෙවන්න ඕනේ නැහැ මොරටෝරියම් එක හම්බෙයි. අපි ඉන්ට්‍රස්ට් එක ගෙවන්න ඕනේ. එතකොට දැනට තියෙන ආදායමෙන් යම් ප්‍රමාණයක් එළියට යනවා ආණ්ඩුවේ ඩොලර්. ඊළඟට IMF එකඟතාවය අනුව මේ ආණෑනේ අරින්න ඕන. එතකොට තව ප්‍රමාණයක් එළියට යනවා. ඔව් විදේශගත ශ්‍රමිකයින්ගෙන් සහ සංචාර කර්මාන්තයෙන් සුළු වැඩිවීමක් වෙලා තියෙනවා. इतर नायक आनाट डॉलर प्रमाण सापेक्ष प्रधान अपनायन आदाय मार्ग डॉलर हम अपनायन सीर दमाण अड़ी इतनी मास आदाय नवत आर्थिक अर्बुद उग्र नवत आर्थिक अर्बुद उग्र व्यक्ति एक विरुद्ध जनता कथाकरण धर्वंट खंड कथाकरण मिनी जीवत्व दुख पुट विरोध नवत्सी मध्यात्मको समाज मध्यमिंगो जनता दुख प्रदर्शन क्रीम पालने क्रीम संधात मेकेश जनता मकर मेकोबे मूलिक ऐतिहासिक अभी उषावी अन्न है भाई ඔබ මේකට විරුද්ධ වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එම පොහොට්ටු වෙන සමහරක් කට්ටිය කියන ඇමරිකන් දෙන්නත් දැන් ආණ්ඩුවෙන් යනවා කියලා කතාවක්. සහායි ගොල්ලන්ගේ 50ක් අරගෙන එනවා 15ක් අරගෙන එනවා දින වගවන් ප්‍රකාශයටපත් කළා කියනවා. ඒ අතරේ සජිත් ප්‍රේමදාස මහත්තයයි රණදීප් කොසිං මහත්තයයි ඔක්කොම කෙරෙලා මල්වට්ටි එකට ගිහිල්ලා පූජා කරනවා. යම් කිසි මල්වට්ටි මල්වට්ටි එකටම ගිහිල්ලා පූජා කරනවා. ඉතින් මේ යම් කිසි දේශපාලන විපර්යාසයක් ඇති වෙන්න දෙයක් නෑ ලංකාවේ. පළවෙනි එක පෝට් එකුන්ට ඇමතිකම් හම්බෙනවද නැද්ද ඒගොල්ලෝ එලියට යනවද නැද්ද කියන අපිට අදාළ කාරණා නැමෙයිනේ අපිට අදාළ කාරණා බඩු මිල රජයේ ආදායම හරිද ළමයින්ගේ අධ්‍යාපනය ලෙඩුන්ට බෙහෙත් ලැබෙනක හරිද ජීවන මිල අඩුවීම ඒව තමයි අපිට අදාළ කාරණා හරිද පෝට් වේ මේ මේ කට්ටියට ඇමතිකම් හම්බෙනවද නැද්ද කියන එක නෙමෙයි හිරේ ඉන්නවන කට්ටියට ඇමතිකම් හම්බෙන එක ගැන හිතන අපිට පිස්සුවක් තියෙනවෑ ඒ එක දෙවෙනි එක ඔබතුමා මාධ්‍යවේදියෙක් විදියට ඔබතුමා දූපත් මානසිකත්වයක ඉන්නවා කියලා මං ඉල්ලීමක් කරනවා මං චෝදනා කරනවා නෙමෙයි හරිද පන්සලකට උත්සවයකට අඬ ගැහුවාම ඒතරම් ජනාධිපති වෙනවා කියලා නොගිහින්න ඉන්න ඕනද
පන්සලක උත්සවයක අඬ ගැහුවා කියලා ජනාධිපතිතුමා එන්නේ එනවා ඒ නිසා අපි නොගිහින් ඉන්න ඕනද මගුල් ගෙදරකට ආරාධනාවක් ආවහම යා යුතු මගුල් ගෙදරකට ජනාධිපතිතුමා එනවා කියලා නොගිහින් ඉන්න ඕනද එහෙම මානසිකත්වයකට අපි පත් වෙන්න ඕනේ නැහැ එහෙම මානසිකත්වයකට පත්ලා තමයි මේ රටට කෙලවුනේ දැන් අනේක විද මේ පොට්ටුවේ දේශපාලඥයොත් පන්සල් වලට එනවනේ මේ සංගණායක උත්සව වලට කොත් පැළඳවීමේ උත්සව වලට ගියාම ඉතින් එහෙම දූපත් මානසිකත්වයක ඉන්න ඕනේ නැහැ ඔව් එතකොට ඔබතුමාලා මේට පෙර දූපත් මානසිකත්වයක හිටපු නිසාද නිදාස් උත්සවය වගේ රාජ්‍ය උත්සවත් වලට නැහැ එන්නේ කනේ පන්සලක උත්සවයයි රටේ ආර්ථිකයත් එක්ක තියෙන වෙලාව තියෙන නිදාස් උත්සවය පටලව ගන්න එපා රටේ ආර්ථිකය උග්‍රම වෙලා තියෙන වෙලාවේ වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ උජාරුව පෙන්නන්න කළු හමුදාවයි SF එකයි දාගෙන එච්චර ලොකු මේ මේ නිදහස් උත්සවයක් කරන එකට අපි ප්‍රතිපත්ති මේ වශයෙන් විරුද්ධ හින්දා ගියේ නැත්තේ හැබැයි යුද්ධ දිනපු රණවිරුවන්ව සමරන උත්සවයට අපි ගියානේ පටලවගන්න එපා ඒක තමයි තියෙන මෙතෙක් කල සාමාන්‍යයෙන් රාජ්‍ය උත්සව වර්ජිනේ කරපු ප්‍රතිමාලා මේ වෙන විට එක්සත් ජාතික පක්ෂේ නායක රනිල් වික්‍රමසිංහ මෙහෙමයි මාධ්‍යවේදීන්ට ඕන විදිහට දේශපාලන පක්ෂ හැසිරෙන්නේ නැහැ හරිද ඒ අපි යම් යම් තීරණ ගන්න ප්‍රතිපත්තිමය තීරණ මත අත් වශයෙන්ම මාධ්‍ය වේදීනු සමහරලාට මේ වගේ විදිහට මාධ්‍ය භාවිතා කරගෙන තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ විකාශන අධිකාරී වගේ පණක් ගේන්න හදන්නේ දැන් මම ඊටම පැහැදිලිවම නැවතත් උත්තර දෙන්නම් නිදහස් උත්සවයට අපි ගියේ නැත්තේ රට බංකොලොත්තුලා තියෙන වෙලාවක එවැනි වියදමක් දරලා විදහාස් උත්සවයක් දරන එකට අපි විරුද්ධයි. චාම් උත්සවයක් සමරන්න තිබ්බේ. හරිද? ජනතාවට නිදහසක් නැති වෙලාවක, ආර්ථික නිදහසක් නැති වෙලාවක, බඩගින්දරට නිදහසක් නැති වෙලාවක, දරුවන්ගේ අධ්‍යාපනයට නිදහසක් නැති වෙලාවකට හමුදා කොමාන්ඩෝ බලකායන් දාගෙන ඒ පුරාජයේ උත්සවයට අපි ප්‍රතිපත්ති මේ වශයෙන් විරුද්ධයි. ඒ වගේම 30 වසරක යුද්ධය නිමා කරපු රණවිරුවන්ට ගෞරව කරන්න ආචාර කරන්න උත්සවයක් තියෙන එකට අපි එකඟයි. ඒ නිසා අපි ඒකට ගියා. ජාතිරාත්‍රියේ ජනාධිපතිවරයා ජාතිය අවතරණ. ආ? ජාතිය අවතරණ මොකක්ද මායිද අනුරාධ විද්‍යාලයේ. මන් නම් දන්නේ නැහැ. හැබැයි මට නිකන් හිතිච්ච එක. මං වැරදිද හරිද මම දන්නේ නැහැ. ගෝඨාභය ජාතිය අමතන්න පටන් අරගෙන තමයි වැඩේ එයා අමතගත්තේ. නේ? ගෝඨාභය ජාති අමතන්න පටන් ගත්තනේ මේ සරින් සරේට එතනින් තමයි වැඩේ එයාව ජනතාව මැතුවේ ඒත්කම දැන් රජයේ කියනවා ඒගොල්ලෝ ජනතාවට සහන දෙනවා කියලා දැන් පෙට්‍රල් අඩු කරනවා ගෑස් අඩු කරනවා නමුත් මේ දැන් පහුගිය කාලේ තිබ්බටත් වඩා ඇතැම් භාණ්ඩවල මිල වැඩි කුකුල් මාස් පිටර ඒ වගේ සහ ත්‍රිරෝද රටේක මුදල් උනත් අඩු කරන්නේ මේ රජයේ මගින් හෝ රාජ්‍ය කියන්නේ මැනියත් වෙලා ගන්න व्यापारिक प्रश्न समहार व्यापारिको गाण अड़वन ये गोल्ला प्रतिलाभ गाड़ना गाण अड़वन ये अड़ गणी विकास पारिभोगिक अधिकारी मोकटदीट भारत मोकटदीट का डॉलर का रुपया लेकसी आसुवड़ तीन कोड़ गाना है, रुपया तुंसी आसुवड़ तीन कोड़ गाना है, दें देसी आनुवड़ किया मतीन गाना है सांसद ने कर ले बालन ना को, हर दे इतिंग जान डॉलर का कुर्ती में वहाँरी में गांठ आडूना ना ताव काले का हरी ये सहने जानता हर लबी युतुई इति आंडू ये वटा इमेडि� මම ඒකයි කිව්වේ පොට්ටුවේ උන්ගේ ඔලි වැඩ කරන්නේ අපි ජේෂ්ඨයෝ අපි දිස්ත්‍රික් නායකයෝ අපිට ඇමතිකම් ඕන කියන එක නේ ඒගොල්ලෝ වැඩ කරන්නේ මිනිසුන්ට තව ටිකක් බඩු මිල අඩු කරන්න පුළුවන්කම තියෙනවා ඒක කරනවද ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ මේකට මොකද්ද කරන්නේ ලෙඩ්ඩුන්ට ස්පිතාල වල බෙහෙත් නැහැ ඒකට මොකද්ද කරන්නේ ඒව හිතන්නේ හරිද ගාන ඇමතිකම් අම්බෙච්ච නැතිව උන්ගේ දුක කී කී ඉන්නවා උන්ට කොට්ටාලන්නේ උන් කියනවා මේ 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 අර ගොල්ල තමයි මේ ආණ්ඩුව හැදුවේ ඒ අය දුකින් ඉන්නවා එයාට ඇමතිකම් දෙන්න නැත්නම් මගේ රාජ්‍ය ඇමතිකම මගේ බල්ලටවත් එපා කී කිය ඇමතිකම ඉන්නවා ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රයෝරිටි ඒකයි ඒ නිසා තමයි ජනතාවට මේ තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ මොකද එකක් තේරුම් අරන් නැහනේ මේ සමාජය අප්ඩේට් වෙනවෙන්නේ එහෙම අන්දල බොරු කියලා බයිලා ගහලා කයිවාරු ගහලා කරන්න බෑ महापल यथार्थ्यूनिवासुंद
දෙවේලයි කන්නේ සමහර වෙලයි කන්නේ ළමයි ඉස්කෝලේ එක්ක යන්න විදියක් නැහැ මම උදාහරණයක් කියන්නම් ඔරුගොඩවත්තේ ඉන්න ළමයෙකුට දෙමළ ළමයෙක් ගත්තොත් උදාහරණයකට කොටේන ඩිස්කෝලේ යන්න ඕන ත්‍රිවිල් එකක් යන රුපියල් 800ක් විතර යනවා යවයි ඩිස්කෝලේ ඉතින් මේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා මහපොළුවේ ඒවකට කිසිම අවබෝධයක් නැහැ ඒක ගැන හිතන්නේ නැහැ දැන් ඉස්සර ඒ මිනිස්සු තුන් වේල කෑවේ රුපියල් 4000ක් විතර මේ දවසට හම්බ කරලා අද 4000ක් හම්බ කරලා තුන් වේල කන්න බෑ මොකද අප්‍රමාණ ලෙස ඉහිලට ගිය විදුලි බිල ඉස්සලාම ගෙවලා ඉන්න ඕන මොකද කරන්ට් නැතුව ගෙදර ඉන්න බෑනේ ඒකට සාපේක්ෂව වැඩි වෙච්ච වතුර බිල ගෙවලා ඉන්න ඕන නාන්න නැතුව ටොයිලට් යන්න නැතුව ඉන්න බෑනේ ඊළඟට දරුමල්ලන්ට කන්න දෙන්න ඕන ඇඳුම් අඳින්න නැතුව ඉන්න කියන්නේ අලුත් ඇඳුම් ගන්න නැතුව ඉන්න පුළුවන් පරණ ඇඳුම් ඇඳගෙන ඉන්න පුළුවන් දරුවන්ට අධ්‍යාපනය දෙන්න බැරි නම් ඒ ජනතාවගේ ජීවන මට්ටම මොකද්ද තාත්තා ත්‍රිවිල් හෙලවම පුතා ත්‍රිවිල්ම දෙලවන්න ඕනේ අම්මා සුවෙන් රැකියා කරා නම් දුවත් සුවෙන් රැකියාමද කරන්න ඕනේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා 1994 ඉඳලා මේ කොළඹ නගරයේ ජනතාවගේ ඡන්දගත්තු නායකයෙක් නේ පොට්ටේ උන්ට නොතේරෙන එක සාමාන්‍යයි ඒක කොහොමද එහෙමයිනේ ඉතින් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව හොයලා බලන්න මේ පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ කතා කරනවා ආගීව් කරනවා මාධ්‍ය හමුවෙන් තියෙනවා මොකුත් කරන්නේ නැහැනේ මේ අය ඒ නිසා මම නම් කියන්නේ අද පළාත් සභාවක් නැහැ මේකක් නැහැ ප්‍රාදේශ සභාවක් නැහැ මේ පාර්ලිමේන්තුවට මේ ජනමතයකුත් නැහැ මේ වහම ඡන්දකට යන්න ඕන ජනතාව හිතන විදිය මොකද්ද කියලා තේරුම් ගන්න ජනාධිපතිතුමාට කල්ලේ ඇවිල්ලා එයාට දිනන්න පුළුවන්ද කියලා බලාගෙන ඉඳලා ජනාධිපතිතුමානේ මේ පාර්ලිමේන්තුව වහම විසිරවන්න පාර්ලිමේන්තුව වහම විසිරුවම කාගේ කාගේ කෙරුවාව දැනගන්න පුළුවන් ජනාධිපතිතුමාට ওই තියෙන ජනප්‍රියත්වය තියෙනවද සමගි ජන බලවේගයේ මේ රටේ විකල්පී විදියට මිනිස්සු පිළිගන්නවද හරිද පෝට්ටුයි කට්ටිය කය ගන්න විදියට ඒගොල්ලන්ට හම්බෙච්ච ගාන එහෙම තියෙනවද එහෙම නැත්නම් කයනායක කණ්ඩායමට ওই තියෙන රැල්ලක් හම්බෙලා තියෙනවද කාගේ කාගේ තරම දැනගන්න පුළුවන් අනිත් එක ජනතාවට තත්ත්වයක් ලැබෙනවා තමන් විඳින දුක ප්‍රජාතන්ත්‍රවාදීව තමාගේ කේන්ති පිටකිරීමේ අවස්ථාව ලැබෙනවා එනිසා ජනමතයකින් ලැබෙන පාර්ලිමේන්තුවක් ආවම ජනතාව බලාපොරොත්තුවක් දල්වාගෙන ඉඳීවි හරි හරි අවස්ථාවක් දෙමු මේක හදන්න කිරිවරලා එනිසා පාර්ලිමේන්තුව වහම විසිරවන්න ඕන මේක නොවිසිරෙව්වත් කොහොමත් ඉතින් තව මාස 3-4ක් යනකොට ආණ්ඩුවට බහුතරය නැති වෙලා මේක විසිරෙනව කොහොමද දැන් මේ අවස්ථාවේ දැන් බඩු මිල ගොඩක් අඩු වෙනා ඊට තෙල් මිල අඩු වෙනා ඒතකොට දැන් කිරිපිටි මිල ඒතකොට වාහන පාස් ඒ මිල සාමාන්‍ය ජනතාවට ලැබෙන්නේ නැහැ විපක්ෂයක් හැටියට පෙනින්නවල සාමාන්‍ය ජනතාවට මේවා ලැබෙන්නේ නැති එක ගැන කතා කරනවා. ඉතින් ඒකනේ මම මේ දැනුත් කිව්වේ. දැන් ඒක දැනුත් කිව්වද අපි පාර්ලිමේන්තුවත් කතා කරන්නේ ඒකනේ. දැන් ඔබතුමාගේ පඩිපත ඔබතුමා සේවකයෙක්නේ. ඔබතුමාගේ පඩිපත ආරම්භ අරගෙන ඔබතුමාගේ ගෙදර දරුවන්ගේ සහ පවුලේ අවශ්‍යතාවයන් අරන් බැලුවාම ඔය අඩු වෙච්ච ඒවා ප්‍රතිලාභ ඔබතුමාට ලැබිලා තියෙනවද? අඩු උනායි කියලා සම්දර්ශන දාන ඒවා ප්‍රතිලාභ ලැබිලා තියෙනවද? හරිද? දැන් රුපියල් 8කින් කලින් වතාවේ ඩීසල් මිල අඩු කරා 7කින්. දැන් 15කින් අඩු කරා. ඕම අඩු කරාම මේ බස් ගාස්තු අඩු වෙනවද? ත්‍රිවිල් ගාස්තු අඩු වෙනවද? රුපියල් 40කින් අඩු කරන්න පුළුවන්කම තියෙන්නේ මේ 15කින් අඩු කරේ. රුපියල් 40කින් අඩු කරන්න තිබ්බා නම් ආගියුමන්ට් එකක් තියෙනවා. මීට වඩා ප්‍රබල ආගියුමන්ට් එකක් ගේන්න පුළුවන්. ඉතින් ආණ්ඩුවට ඕන ඇත්තටම ප්‍රතිලාභ දෙන්න නෙමෙයි සම්දර්ශන දාන්න. ඒකට විරුද්ධව අපි පෙනී හිටින්නේ. पारिभोगिक अधिकारी पालने मम कोप सामाजिक ඔබතුමා ඉල්ලීමානුව අපි පාරිභෝගික අධිකාරියේ කෝප් කමිටුව හමුවට කැඳවලා මේ පිළිබඳව අහන්න කියලා මම ඉල්ලීමක් කරන්නම් මොකද සභාපතිතුමානි ඒක හදන්නේ දැන් මම මේ ආයතන ගණනාවක් ගෙන්නන්න කියලා ඉල්ලීම් කරලා තිනවා තාම ගෙන්නලා නැහැ දානෝ ෂෙඩියුල් එක ඊට පස්සේ ආයෙ රිවයිස් කරනවා මම දන්නේ නැහැ මොකද්ද හේතු කියලා ඉවරලා මම ලිඛිත ඉල්ලීමක් දාන්නම් හිට ඒ කියන්නේ දැන් මෙතනදී රජයේ නෙමෙයි ව්‍යාපාරිකවන්ට ඕන විදිහට මේ වැඩේ කරගෙන යනවා කියන එක යම් මට්ටමකට එහෙමත් තිනවද ඊට ඩිං ගිහිල්ලා ආණ්ඩුවට ඕනනම් මේක කරන්න පුළුවන්නේ ආණ්ඩුවට ඕනනම් මේක කරන්න පුළුවන් මොකටද එහෙනම් ආණ්ඩුවක් තියෙන්නේ මොකටද එහෙනම් ආණ්ඩුවක් තියෙන්නේ
එහෙම කියනවනම් මේ ජනාධිපතිතුමාට කියන්න කොහොමද ඡන්දය තියන්නේ කියලා. ජනාධිපතිතුමාට ඡන්දය තියන්න කියන්න ඔබතුමාට ජනාධිපතිතුමාට කියන්න බැරි නම් අර UNP ගේ මාධ්‍ය හමුවීම් වලට යනවනේ. රිපෝට් එකේ මාධ්‍ය හමුවීම් වලට මේ කට්ටියට කියන්න කොමියුනිස්ට් මේම කියනවා මේ එහෙන්ද පොඩක් ඡන්දය තියලා ඕගොල්ලෝගේ ජනමතය අලුත් කරගන්න කියලා. නෑ නෑ ඡන්දය වන්නේ දැන් හොඳයි කියලා කියන්නේ. නෑ නෑ අලුත් කරගන්න කියන්නකෝ. ඡන්දය ආව බලා ගන්න පුළුවන්නේ. ඒ කියන්නේ කාවද පිළිගන්න කියලා. සමගි ජන බලවේගයේ විකල්ප හැටියට පිළිගන්නවද කය්‍ය නායකගේ කණ්ඩායම විකල්ප හැටියට පිළිගන්නවද ජනාධිපතිට ලොකු හැම එකක් තියෙනවද කියන්නකෝ මම අභියෝග කරනවා කොළඹ දිස්ත්‍රික්කයේ UNP එකේ කාසනයක් ගන්න කියන පුළුවන් නම් තනියම ඉල්ලලා දැන් ඔබතුමා ඔබ කිව්වට දැන් පහුගිය දවස්වල විපක්ෂයේ දැන් ඔක්කොමලා කියන්නේ මේ කයියෝයි බයියෝයි තොයියෝයි ඉන්නවා නමුත් ජනතාවට වැඩක් වෙන්නේ නැහැ කවුද විපක්ෂය ඔක්කොම කියන්නේ විපක්ෂයේ පක්ෂවල තියෙන මාධ්‍ය මූලද කියන්නේ ඔය කට්ටියක් කයිය ගහනවලු කට්ටියක් බයියෝ ඉන්නවලු කට්ටියක් තොයියෝ ඉන්නවා ඔය ඉතින් අපි තුන් කැටගරි කරේම නැහනේ තොයියෝ කියන්නේ UNP කාර බයියෝ කියන්නේ පොට්ටුවෙන් කයියෝ කියන්නේ JP කට්ටිය අපි නැහනේ එතකොට ඔබතුමා දේශපාලන විවේචන නැහැ කියලාද නෑ දේශපාලන විවේචන බෑ ඔබතුමා පටලව ගන්නපා ඔබතුමාන්ලා සහ සමහර දේශපාලඥයෝ දෙන ඩෙෆිනිෂන් එකට ඕන විදිහට අපි වැඩ කරන්නේ අපි වැඩ කරන්නේ අපිට ඕන විදිහට හරිද අපි ටොයියොත් නෙමෙයි බයියොත් නෙමෙයි කයියොත් නෙමෙයි ඒකනේ අපි කියන්නේ විකල්ප කණ්ඩායම අපි ගාව ඉන්න කීවරලා අපි කියනවා දැන් ඒ ඒ කියන සමහර පුද්ගලයෝ තනි පුද්ගල චරිත මත ගැරගෙන තමයි යන්නේ මේ රටේ පුද්ගලයා වෙනුවට පුද්ගලයා කියලා තමයි දැන් ඇනගත්තේ දැන් පුද්ගලයෙක් වෙනුවට පුද්ගලයා කියලා හරියන්නේ නැහැ කණ්ඩායමක් ගේන්න ඕන හැම ශේෂ්ත්‍රයකින්ම නිපුණතාවයන්ගෙන් කුසලතාවයන්ගෙන් පිරිපුන් තරුණ අධ්‍යක්ීම් සහිත විකල්ප කණ්ඩායමක් ගේන්න ඕන කියන එක අපි කියන්නේ ඔය මේ ඔය කියන කට්ටියගේ ඉතිහාසයේ මනාප ප්‍රතිපල අරන් බැලුවම හැම ඡන්දකින්ම මනාප ගන්න අඩු වෙලා තියෙනවා ඔක්කොම ඡන්ද තිබ්බනම් බලා ගන්න පුළුවන් නේ කාගේ කාගේ කියන ඒවා ඇත්තද තරම මොකද්ද කියලා ඉවරලා දැන් අකිල රාජ මහත්තයා කියනවා ජනාධිපති වෙන්න තමයි ඉස්සර තියෙන්නේ කියලා එයා මහජන නියෝජිතයෙක් නෙවෙයි මම ඒකට උත්තර දෙන්නේ. ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. අවුකන ඓතිහාසික පුරපසොල් කලාපය. ජූනි මාස 3-4 දින පුරා. අවුකන යහමග වලස්ගව අවමංගල්‍යාධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මාස 3 දින අවුකන මන්සන්දියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට 5 අංක ඔස්සේ සම්බන්ධ වන්න. දමින්ද සම්පත්. 076-4260-15. නෙල්සන්. 077-75-1348. ලංකා. 077-07-11-425. මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝර්ටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්